මට චුට්ටක් ඇහැරෙන්න. මහත්වර මොකක්ද උනේ? හලෝ අහත්තයෝ, මෙයාගේ ගෑණි කටට තමා ගහලා තියෙන්නේ මුලින්ම. ඒකෙන් කතා කරන්නේ. Hello, hello boys, and welcome back. On 19 Portuguese second video එකත් මම ගෙනාවා. ඉතින් කලින් first video එකේ තියෙ හොද comment tibal like එක මට හොද තිබ්බා. ඉතින් කට්ටිය හොද video එක කැමති. ඉතින් ඒ තමයි මම තියෙන එකට Portuguese second video එකත් ගේන්න. කලම Portuguese එකේ. ඒ නිසා ඔන්න මම අරන් ආවා. ඉතින් අද මේ video එකෙන් මම ගේන්නේ Portuguese තියෙන jobs ගැන. ඉතින් මේ jobs මම දැන් බැලුවා විස්තර ටික. ගොඩක් jobs තියෙනවා. ඉතින් ඔක්කොම අද සමහරට පෙන්නන්න බැරි වෙයි. පට්පට් ගාලා අපි නියන් අද main jobs ටික පොඩ්ඩක් නිය සල්ලි වැඩිපුර හම්බේ jobs ටික ගැන අපි හොයමු. ඉතින් වැඩි කතාවක් අපි පටන් ගමු. මේ මුලින් මම ආවෙ ඉතින් MD එකට. MD එක තමයි හොස්පිටල් එක කියන්නේ දන්නවනේ පොඩ්ඩක්. හොදම දැනක් කිරීමට ආංචි වගේ සාමාන්‍ය සල්ලි හොදම හම්බ ගන්න බන් මෙතින් කියලා කිව්වද අපි යම් බලන්න. ගිහිල්ලා කට්ටිය දුවනවා. ඉතින් මේ ෆස්ට් එක කියන්නේ. හරි ඉතින් බොයිස් මේ තියෙන්නේ හොස්පිටල් එක. අපි එදා ෆස්ට් එක ආවෙන් චෙක් කරන හොස්පිටල් එක. හලෝ මාත්‍යෝ, මාත්‍යෝ මේ අපි මේ දොස්තර මාත්‍යෝ. කොහෙද දන්නේ නැණි මේක ප්‍රධාන දොස්තර මාත්‍යෝ. ඔයාට ඩොක්ටර් නෑ. මේ අතේ මේ තියෙන එකත් එක්ක මේ පොඩ්ඩක් දන්නේ නැති හිතාගෙන ඉන්නවා මාත්‍යෝ. එහෙමද මාත්‍යෝ? ඉතින් මේ මාත්‍යෝ මෙහෙමයි. මම දැන් මේ පොඩ්ඩක් මේ ආවේ නම් මෙතන පොඩ්ඩක් යන් අර ජොබ් එකක් මම නිය ජොබ් එකක් හොයන්න කියලා. ඉතින් මම දන්නයි මේ ළඟදී ආවේ මේ නගරෙට. ඉතින් මේ ජොබ් එකක් හොයන්න පොඩ්ඩක් ඉතින් මෙතන MBA ගැන විස්තර ටිකක් පොඩ්ඩක් කියන්න බලන්න. කොහොමද මේකේ කට්ටිය කොහොමද මේක බදව ගන්න? එතකොට මොකද මේක අපි කරන්න ඕනේ? එතකොට අපි හම්බෙන පාටිය කොහොමද? ඒ ටික අපි යන්න කතා කරමු ටිකක් ඇතුළට ගිහිල්ලා. හරි බොයිස් ඉතින් අපි ඩබල් එක ගියා. ඩබල් එක කතා වෙනම මේ කොහමද බොයිස් මේක කොහම සෙට් එකයි? මේකේ ගෲප් එකක් හදලා තියෙන ඉතින් මේ ඩිසින් ඒ ගෲප් එක ජොයින් වෙන්න ඕනේ. මත සාමාන්‍යයෙන් අපි බන්දෝ කරද්දී කියන්නේ මේ අනිවාර්යෙන් ඉන්ටර්වියු එකක් කරනවා. මේකේ ඇප්ලිකේෂන් එක දෙකම තියෙනවා. ඔව්. එතකොට මේ ඩාටා දාසකින් මේකට ඇප්ලිකේෂන් දාලා ඉන්ටර්වියු එකක් අරගෙන මම තියෙන කට්ටියට පාස් ඇයිට ජොබ් දෙනවා මහත්තයෝ. ඔව් මේ එතකොට අලුතෙන් මේකෙන් කියන මුලින් මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ MD එක එන්න කැමැත්තෙන් ඉන්නවා නම් කියන්නේ. ඔය ඉස්සෙල්ලා මේ එයාගේ විස්තර ටික අපි අහගන්නවා. විස්තර ටික අහලා එයාට ඉන්ටර්වියු වෙන්න දවසක් දෙනවා. දවසක් දීලා එයාගේ ඉන්ටර්වියු එක අරගෙන එයාට අපි මේ අයි දැනුම් දෙන එන්න දවසක් මේ ඉන්ටර්වියු එකේ ඔක්කොම සර්ච් කරලා එයාගේ ලකුණු දත් අරලා මේ එයාට අපි දැනුම් කිව්වක් කරනවා MD එකට එන්න සුදුසුද නැද්ද කියලා. හරි මේ එතකොට කොහොම සාම මේක වල පඩි හම්බෙන්නේ කොහොම? නිකන් අර ඒකට කරන වැඩ අනුවද නැත්තම් යා මාසේ පඩියක්ද දවසේ පඩියක්ද? මේක පඩි වැටෙන්න මහත්තයෝ මේ වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ විනාඩි 15ට ඉන්න නර්ස් කේ ඉඳන් ડોක්ටර් වෙනනම් ඔක්කොම මේ පඩි එන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි නගරයට අදාළව පඩි වැටෙන විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මාසේ පඩි එන්නේ මේ අපි සරලව ගත්තොත් ඒ කියන්නේ දවසේ පඩි වලට විනාඩි 15ට ඔයාලට මේ පඩි වැටෙනවා. හෙඩ් ડોක්ටර් එක ගත්තොත් සාපේක්ෂව නර්ස් ක්ලයන්ට් වඩා අනිවාර්යෙන් වැඩි. ඒකට යාගේ අර තනතුරු උසස්නේ. තනතුරෙන් තනතුරට මේ පඩි වැටෙන විදිහ වෙනස් වෙනවා පොඩක්. ආදී ආදී මයිත මේමයි පඩි මේ අපේ බෑන්ක් එක නිකම් වැටෙන විදිහ හදලා තියන්නේ ඒවා. ඊයන් හදනවාද ඒවා? එතන අපි ඇවිල්ලා ඉල්ල ගන්නද මෙතන ඉන්න ડોක්ටර්? ඒ කියන්නේ ඔයාලා ජොබ් එකට බැඳුනාට පස්සේ ඔයාලගේ අපි අර මේ තොරතුරු පත්‍රිකාව ගන්න ඕනේ. ඒක ඔයාලගේ account එක පාවා තියෙනවා. එතකොට ඒකෙන් ඔයාලට විනාඩි 15න් 15ට හරියටම online සල්ලි කියනවා බැංකුවේ. අනිවාර්යයෙන්ම. ඒක ලිම්ම ඔයාගේ account එකට දානවා. ආයි කිසිම කිසිම ඉල්ලන්න දෙයක් නැහැ. ආයි කරදර වෙන්න ඕනේ නැහැ. එක්කෙනෙක් කරලා අනේ මට පඩි දෙන්න එහෙම කියලා. ආදී ආදී ආදී. මාත් ඉතින් මෙතන පොඩ්ඩක් අර නර්ස් කෙනෙක් ගිහින් ડોක්ටර් කෙනෙක් ගිහින් වැඩ ගැන පොඩ්ඩක් අපි බලමුද මෙතන. මොනවද නර්ස්ලා හම්බෙන වැඩ මෙතන ડોක්ටර් කෙනෙක් වශයෙන් මාත කරන් තියෙන දේවල්. හලෝ.
ඕ කියන්න ඩොක්ටර් ඩොක්ටර් කෙනෙක් ඉන්නවද ඩොක්ටර් අම්මා ජීවෙන් රෙඩි මයින්නවා මේ දාගෙන මේ ඉන්නේ අපි සෙලෙඩියක් කරලා ඉන්නේ මේ පාරමද මීහරකෙක් ගෙව්වා මොකද මත්තේ ඩොක්ටර් මේ කට්ටිය කට්ටියට මොකක්ද කියලා කතා කරේ මේ අපේ හෙඩ් ඩොක්ටර් තමයි ඩොක්ටර් ශේහාන් ආ ඩොක්ටර් ශේහාන් නේ ඩොක්ටර් හරියාලි මාත්‍යවාදී මේ මොකද මත්තේ මේ හදිස්සි මොකක් වෙලාද මේ හැප්පිලාද මේ මාත්‍ය ගැණි ගහලා ගැණි ගහලා කියන්නේ මේ ගැණි මට ගැහුවා ආ හරි ඔයාට ඔයාට පුළුවන් ගැණි ගහලා මාත්‍ය බලන්න දැන් ගිහිල්ලා බලන්න ආ හරි මාත්‍ය මම කොටක් එකක් මම කියෝ නැගෙන දෙන්න බලන්න කියලා එහුනේ ආ ඩොක්ටර් ශේහාන් ඕ හරි අපේ ඔව් මේ අපි මෙයාට ට්‍රීට්මන්ට් කරන කාරක හරියට මේ මෙයාට පෙන්වන්න පුළුවන් ඔයාට ඒ මොන ඕ ඒක තමයි ඉන්නේ ඔ මාත්‍ය ඔය බලන්න එකක් පොඩ්ඩක් ඉන්නේ අයියෝ දෙයියෝ මං කිව්වා නගින්න නැති හින්දා බදින්න එපා කියලා ඇහුවේ නෑ දැන් හරිනේ පුතේ හරි මාත්‍ය එන්න මුව ඇවිල්ලා මේ මං අඩෝ බීප් මොකක්ද ඇදගෙන යන්නේ ඇහිසි නෑ නෝ මේ ડોක්ටර් පුළුවන් නම් අර නගින්න මොකක් කර එකක් දෙන්න නැත්නම් ආයෙත් එන්න මේ හොස්පිටල් ඒක මහත් මෙතන අපි බෙහෙත් කරන්න ආදී ආදී මාත් ඒවා සි මට චුට්ටක් එහෙට එන්න මහත්වට මොකක්ද උනේ හලෝ මහත්තයෝ මහත්තයෝ මෙයාගේ ගෑණි කටට තමයි ගහලා තියෙන්නේ මුලින්ම ඒකෙන් කතා කරන්න බෑ මහත්තයෝ කටේ දත් තියෙනව දන්නේ නැහැ හැබැයි දත් ටික වගේ අඩුයි නම් ඒ ටික දාන්න පුළුවන් නම් හොඳේ එතන මොකද දෙන්නේ වැඩි වෙනව නේ මෙතන අපි බලමු. ඉතින් බොයිස් මේක තමයි මේක MD එකේ වෙන විස්තර ටික තමයි මුලින්ම අපි බලන්නේ. අපි MD එක බලලා ඊට පස්සේ අපි සාමාන්‍ය ජම් P එකත් බලන්න යමු. ඔතන කිච්චියම්මෝ. මේ ඊළඟට අපි P එක සාමාන්‍ය බලන්න යන් අපි මුලින් මේක බලලා ඉවරයක් කරමු. ඉතින් මෙතන වෙන දේවල් පොඩ්ඩක් බලමු. ඉතින් කලින් කිව්වාගේ මේ බැංක් account එක මෙයාගේ පහලෙන් පහල සල්ලි ඇඩ් වෙනවා. ඉතින් මෙතන යන ආහරි මයින දෙදා හරි. මෙහි කරන්න පොලිස් ඔෆිස් කෙනෙක් බානත් පිටි ගිහින් බෑනේ අර මානුෂය මගේ පුතුමේ කියලා දීවනේ වැටලා ඉන්නේ නෑ අපි කැමෙල්ලා දාන් පොලිසිය දෙක ගැහගෙන ගියා කියලා මොකද ඒක තමයි මාත් වෙනම මේ පැමිල්ලා දාන්නේ මාත් යන්නේ ඔව් මේ මාත් යන්නේ මාත් පොලේ පොලිසිය පැත්තට යන්නේ මාත් මේ පොඩ්ඩක් මේ දවස්වල මම ආ මේ ඉන්නේ මෙන්න මෙයා තමයි මෙයා තමයි මෙයා තමයි අම්මට මූත ගෑනට ගෙව්වේ මාත් අපි නම් මේ යන්නේ පොලිසිය පැත්තේ පොඩ්ඩක් එන මාත් ඔව් මාත් එන්න යන්න බඩ දෙන්න මට හොට් එකේ හරි බොයිස් ඉතින් අපි පොලිසියත් යන් ඉඳින් පොලිසිය දැන් මේ අර බිම දිහා අපි අරන් ආවා සීමේ පෙච් එක නේ ආගේ මේ පුකමිජිකරේ කියලා පැමිණිලා දාන්න යනවා මේ මම මාත් එන්න මම කාර් ගියා ආ යම් මාත් යන් යන් බය එන්නවා මහත්තයෝ කාර් එක ෆුල් සේෆ් හොඳේ හරි මාත් එයා හරි බොයිස් මම මේ දෙන්න අපේ ශිහාන් තිනා කෝ මේ යන්නේ දැන් යා බියුටි ඕෆ් වෙන වෙලාවද බොයිස් ඉතින් මම මෙතින් යා මීට කොයි ස්කිප් කරන්න නැහැ මීට වීඩියෝ එක පට්ට ඉක් කරනවා ඉතින් මේ අපි කෙලේ වීඩියෝ ගාවින් සෙට් වෙමු මහත් මේ ඔය මේ ඉස්සරහින් අපිට පේන්නේ මේ ඔය වාහන ෂොප් එක ආ මේ වාහන ෂොප් එකනේ මාත් මේ නැකේ ඔව් මෙතන ඒ කියන්නේ දැන් මේක ෂොප් දෙකක් තියෙනවා තව ලක්ෂරි ටයිප් එකේ ෂොප් තව වෙනම මේ ෂොප් එකේ ආදී ආදී මාත්‍ය ආදී ආදී බොයිස් ඒ තමයි කාසේ දෙකේ මේ කාසේ දෙකක් තියෙනවා ඉතින් ලක්ෂරි ටයිප් එක උයි මේ වගේ නෝමල්
නොමල් වෙහිකල් ටිකුයි එහෙම කියලා. හරිද අපි පීඩ එක ළඟට තාවා එවිත දෙන්නේ ඔයාලේ තියෙන පීඩ එක මේ. රවුම ගේමු ඉතින් අපි ලස්සට යන රවුම් කි. හරි මහත්තයා නම් මේ තියෙන්නේ පොලිස් ඩිපාර්ට්මන්ට් එක. දැන් මෙතන මේ වාහන නවත්තලා මහත්තයා අපිටත් එක දඩේ වදිනවා. පොඩ පිටිපස්සට ගන්න ඕනේ. හරි මහත්තයා හරි හරි. හරි මහත්තයා එන්න මහත්තයා. අය අය මහත්තයා මම යනවා. මහත්තයා මේක තමයි පොලිස් ඩිපාර්ට්මන්ට් එකද මේක ඉන්න මහත්තයෝ මේ ඒ කියන්නේ ඔෆිසර්ස් කපොට තද වෙඩි වසයි කියන්නේ. ඔව් මහත්තයා මේ මටත් මාත්මේ ඊයේ නගරයට ආව ගමන් මටත් කිව්ව පොලිසිය කට්ටියෙන් තඩයි කියලා. ආදී හොයිසිටින දෙයක් ගැනි කරන ගැනික හොරමිනියා වගේ තමයි ගහලා තියෙන මන්ට හිතෙන විදිහට. ආ හෙලෝ හෙලෝ හලෝ මහත්තයෝ ආයි වාස හලෝ සර් සර් පොඩ කතා කරන්න පුළුවන්ද? ආ ඔව් බලන්න මේ මගේ කම්ප්ලේන්ට් එක මාස්ටර් දෙන්නක නේද මගේ කම්ප්ලේන්ට් එක ඒ ඔෆිසර් ඔව් මාස්ටර් ඒ ඉස්සල්ලා අපේ කම්ප්ලේන්ට් එක බලන්නකො මගේ මටත් ඒකද සර් මම ඔෆිසර් එක යාලා යවන්න හරි එතන මගේ එක ගෑරන්ටි යවන්න එපා ඊපස් ඔෆිසර් එකට නැත්නම් නෑ මාස්ටර් මේ මං කියන්නේ මේ ඒක ෆැමිලි ගන්න අපි ලේඩි ඔෆිසර් එකට යවන්න ලේඩි ඔෆිසර් එහෙනම් ලේඩි ඔෆිසර් බබා හරි එහෙනම් යා මට දෙන්න ලේඩි ඔෆිසර් මේ මගේ පැමිණිල්ල බලන්න නේද යන්නේ මගේ දෙන්න එහෙනම් දැන් ගෙදරට එනවා කිව්වද සර් මොකක් සම්බන්ධද කතා කරන්නාවේ අපේ වයිට් මාස්ටර් එකට බබා සම්බන්ධ සර් මේ ඉන්නේ මගේ මේ යාළුවෙක් එතකොට මෙයා අපේ මේ නගරයට අලු එතකොට මෙයා දැන් මේ ජොබ්ස් පිළිබඳව හොයනවා දැන් පොලිසිය ජොබ් එක කොහොමද කියන්නේ මෙයාට දැනගන්න ඕනේ කොහොම විස්තර ඉතින් මම මේ සර්ව හම්බෙන්න එක්කන් අවසරට පුළුවන් මේ විස්තර කිරීමක් කරන්න යන්න. ඔව් ඔව් කරන්න පුළුවන්. මෙහෙමයි සර්. වෙන්නේ දැන් අපේ පීඩී එකට එනවා නම් මුලින්ම ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ. ඔව්. ඇප්ලිකේෂන් එක අපේ ඇප්ලිකේෂන් එක බලලා අපේ මේ හයි රෑන්කර්ස්ලා ඒක සබ්මිට් කරපන්. එතන තියෙනවා එතකොට ඉන්ටර්වියු එක. ඒ ඒ ඒ ඉන්ටර්වයුව එක අරවලා සර් මේ පාස් වුණොත් එහෙම ජොබ් එකට ගන්නවා. ගත්තට පස්සේ සර් තියෙන්නේ පළවෙනි එක ක්‍රෙඩිට් රෑන්ක් එක. ඊට පස්සේ ඒකේ ටික කාලයක් ඉඳලා ඔෆිසර් රෑන්ක් යනවා. ඔෆිසර් 3, ඔෆිසර් 2, 1 විදිහට. ඊට පස්සේ සර් මේ ආයෙනවා සීනියර් ඔෆිසර්. සීනියර් ඔෆිසර් 1, 2, 3 එනවා. ඊට පස්සේ ආයෙන්නේ මොකද? එතකොට සර් අපි පියත් එතකොට මේ කැඩට්ලා වෙන වෙනම රෑන්ක් එකට පඩි අප් වෙනවා සර්. පඩි එතකොට මේ පඩි ඔතන සර් බැංකුවටගෙන තමයි අපි ටිකින් හදලා තියෙන්නේ. එතකොට මේ පඩි මේකෙත් අර දවසේ පඩි විදියට ලැබෙන්නේ. ඔව් විනාඩි 15ට තමයි හම්බෙන්නේ. එතකොට මහත්තයෝ අපිට දැන් කියමු මේ මොකක් හරි සිටින එක ඇම්බුෂ් එකක් ගියා කියලා මහත්තයෝ. එතකොට මහත්තයෝ අනිත් නරවල නැති විදිහේ දෙයක් තියෙනවා මහත්තයෝ අපිට සස්පෙක්ට් හරි පීඩී ඔෆිසර් හරි ලූට් කරන්න පුළුවන්. ග්‍රැබ් කරලා ලූට් කරන්න පුළුවන්. ආ ඒ කියන්නේ මහත්තයෝ මේ ඔෆිසර්ලා තියෙන ඒවා ඕන කෙනෙක්ට ගන්න පුළුවන් ඉතින් ඇම්බුෂ් එකේ. එහෙම ඒ කියන්නේ ඔෆිසර්ස්ලාට ඕන කෙනෙක් මේ ඔෆිසර්ස්ලා ඕන කෙනෙක්ට සාකෝටස් දාලා ගන්න පුළුවන්. වෙන ඒ කියන්නේ මේ වෙන පිටියට බෑඩවුන් වෙන්නේ නැතුව ආහා හරි මහත්තයෝ අපේ පුළුවන් අපේ රේ පාසුකම අපේ ඔෆිසර්ස් ලයිකන් අපේ මේ මහත්තයෝ මේ මහත්තයෝ මේ නගේ කියන්නේ මේ MD එකයි PD එකයි ඉතින් සම අනිවාර්ය ඉන්ටර්වයුව හරි අපිට පොඩ්ඩක් PD එක පොඩ්ඩක් පෙන්වන්නකෝ අපි බොස් අපි PD එක දෙනවා මම ගාලා බලමු කොහමද තත්ත්වය කියලා මහත්තයෝ මේවට වැඩි පර්මිෂන් නැහැ මේ 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 මේකේ තියෙන්නේ මේ අපේ ඔෆිසර්ස් ලාගේ ඇඳුම් එහෙම තියෙන්නේ ඒක තමයි රූම් එක ඒක තමයි මහත්තයා බේස් එක තියෙන්නේ
මේක තමා මේ සීන ඔෆිස රූම් එකෙන් අපේ රූම් එක ඉතිරිහත් මහත්තෝ එතිරි හත් න පෙන්න නවර මහත් කටර මෙතිරි හට පමෂන් පමිෂන්න එතිරි හ හරි මාත්‍ය හරි එහෙනම් මාත්‍ය බොහොම ස්තුතියි ඔව් මාත්‍ය ගොඩාක් ස්තුතියි මාත්‍යගෙන් දැනුවත් කරාට මේ ගැන හරි මාත්‍ය හරි ඔයාලා ගෙන් ලැබුණා හරි මාත්‍ය මේ අපේ කවුද ડોක්ටර් මාත්‍ය පොඩ්ඩ මාත්‍යෙක් ඉන්නවා අපියා මේ මාත්‍ය අර ලේඩිස් තමයි ආව නැත්නම් බබා හරි දන්නේ නැනේ ආ මාත්‍ය මෙහෙමයි ප්‍රශ්නේ මාත්‍ය ඇවිල්ලා දැන් අර මොකෙන්ද ගහන්නේ මේ වැඩි දන්න එපා ඒ ලේඩි ඔෆිස් අපි මේ ඕපදූ ප්‍යාහල යනවාද එක්කෝ යන්නේ අපි ඕපදූ ප්‍යාහ ඉන්න වෙලානේ අපි ආදි මේ මාත්‍යෝ මේ දැන් මේ අපි දැන් බලපු දෙකම මාත්‍යෝ දැන් මේ සාමාන්‍ය කෙනෙක් නියත් සිවිලියන් කෙනෙක් එකපාර ඉන්න අමාරු ජොබ් නෙමෙයි දෙකම ඔව් මාත්‍යෝ එතකොට අපි සාමාන්‍ය සිවිලියන් කෙනෙක් ගැන නගරයට ආපු ගමන් තියක් කරන්න පුළුවන් සාදල ජොබ් තියනවාද මේකේ ඔව් මාත්‍යෝ දැන් මේක ගවර්න්මන්ට් ජොබ් එක ගන්නකොට මේකට ඒගොල්ලෝ ඇප්ලිකේෂන් දාලා ඒක පාස් වෙලා එහෙම ලොකු කෝලියක් දෙනවා. ඉතින් සිවිලියන් කරන්න පුළුවන් කරන්න ජොබ් එකක් තියෙනවා. සිවිල් එකක්. අපි පොඩ්ඩක් ඒ වගේ ජොබ් ටිකක් බලනවත් සාමයේ කේට් ආපු ගමන් ඕනම කරන දේ තමයි ඒක මාත්‍යෝ. ඔව් මාත්‍යෝ. අපි ඒකෙල් බලු දෙන්න. ආ යම්ම. ඩෙවිල් මොකද කරන්නේ හෙලෝ? අද වොයිස්ටි අපි ඊළඟ ජොබ් එක ගාමි සෙට් එකම මම පට්පට් ගාලා මීටි ගාවන ඉතින් කියවන්න බෑ මෙතන වෙන වෙලාවක වීඩියෝ ගියයි මේක අපි ඊළඟටින් සෙට් වෙමු ඒ ඩේවිඩ් ඩේවිඩ් ඕ ඕ ඕ කියපම මේ මට වෙහිකල් එක හදා ගන්න තියෙනවා පොඩ්ඩක් ඉන්නවද මම හදාගන්න හරි හරි ඔය වෙහිකල් එක දාලා හදාවා හරි මේ මාත්‍යෝ මේ කොයිද මේක තමයි මහත්තයෝ අයියෝ මේ බල්ටි ගන්නවන්නේ වැඩි තියෙන්නේ දැන් මේ දවස්වල බල්ටි ගන්න පුරුදු වෙන්නේ මම ගණන් ගන්න එක හොඳයි ආදී හරි මාත්‍යෝ අර මාත්‍යෝ මේක තමයි මැකැනික් එක ආ මේ මැකැනික් එක නේ මාත්‍යෝ මේ අර දැන් මගේ අලුව වෙහිකල් එක හදාගන්න වෙලෙන් අපි ගිහින් බලමු මේ වඩ ඒතරත් බලන්න පුළුවන් මේ ජොබ් එක මේක මේක මැකැනික් එක මාත්‍යෝ මේ සිවිල් එන්ජිනියර් එක්ක සම්බන්ධන පුළුවන් දේම මේකත් මහත්තයෝ මෙන්න මැකැනික් එකට ජොයින් වෙනවත් මහත්තයෝ සාමාන්‍ය ඒගොල්ලොන්ට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන් මේකත් මහත්තයෝ ගවර්න්මන්ට් ජොබ් එකක් විදියට බලන්න පුළුවන් හැබැයි මේකේ පොඩ්ඩක් වෙනස් වෙන පඩි හම් වෙන විදිහ මේකේ කොහොමද මහත්තයෝ පඩි හම්බේ හරි අපි මේ කියන්නේ මේකේ චීෆ් එක කතා කරන්න මේකේ චීෆ් ඉන්න ඇතුලේ මම අපි යන්න දෙන්නවා හරි අපි යන්න අපි ඔන්න වොයිස්ටි අපි මැකැනික් ජොබ් එකේ ගිහින් ඉස්සරහට යන්න තමයි ආවේ. යා ගණන් ගන්න දෙව මෙයා ඇවිල්ලා මේ අපි මෙයාට කතා කරන්න ආදරේටි බූප්ස් මල්ලි කියලා. හරිද? මොකද මන්දේ බූප්ස් මල්ලි? බූප්ස් මල්ලි බූප්ස් මල්ලි. ආ බූප්ස් මල්ලි ආදී ආදී. අර පේනවා රජු ටිකක් දී තියෙනවා. කෙනෙක් වරෙන් එළියට. කවුද ඒ? ආ ඔයාද හෙලෝ මහත්තු මහත්තුගේ මේ මහත් වෙහිකල් එක හදලා දෙන්න. මහත්තුම කමෙන්ට් එකේ මේ අප් කරලා බූප්ස් ටැබ් දා. කමෙන්ට් එකේම ලැම්බ එක. බූප්ස් වලි පොඩ්ඩක් කියන්නක අපි කතා කරන්න පුළුවන්ද මේ මම අපි පොඩ්ඩක් එහා කොහොමද මාත්‍ය මෙන් දැන් ඇහෙන්නේ නැහැ කියන එක මෙහෙට යනවා මේ මා ඕ මාත්‍ය කියන්නේ හලෝ උපාලි මල්ලි මෙහෙමයි සීන් එක හොඳේ මේ ඉතින් මේ ඇවිල්ලා මේ මගේ යාළුවෙක් මාත්‍ය මේ පැත්ත යන මාත්‍ය පස දික්කලා ඉන්න බා කොහොමද ඉන්දියකේ වැඩ සිද්ධ වෙන්නේ මෙයාට ස්ත්‍රීම හම් වෙන්නේ කොහොමද ඒක සම්බන්ධයෙන් පොඩ්ඩක් මෙහෙමයි වැඩේ වෙන්නේ කවුද මේ මල්ලිගේ නම මම ජෝන් වයිට් මාත්‍ය
ජෝන් වයිට් ජෝන් වයිට් මාත් මඩිනි කට්ටිය ආදරයට කියන ජෝනා කියලා. හරි මාත් ජෝනා කියන්නද? ආදි කමක් නෑ මාත් කිසි අවුලක් නෑ. ජෝනා මහත්තයෝ මෙහෙමයි නැපෑරෙක් එකේ වැඩ කියන්නේ මෙහෙමයි සිදු වෙන්නේ. අපි වාහනයක් අප් කරන්න ඒගොල්ලොන්ගෙන් අපි ගන්නවා අපේ මහත්තයට හරියන ගාණ එන මහත්තුරුන්ගෙන්. ඒකෙන් තමයි මහත්තයෝ අපි කාලා බීලා ඇදලා කරලා වාහන ආරං ජොලියේ සැපේ ඉන්නේ. අපිට වෙනවා මේකට පඩියක් කියලා වැටෙන්නේ. අපි වැඩ කරන තරමට අපිට හොඳයි. ඒ කියන්නේ මේක ඇතුළේ දැන් අපි දීමුකෝ අපේ ස්ටාෆ් එකම කට්ටි ඉන්නවා කියලා. ඔව් ඔව්. දැන් සමහර වෙනවා මාම හොයාගෙන. ඒගොල්ලෝ මගෙන් පිට යන්නේ. අර කතාවක් තියෙන බං මගෙන් කියව පිට යන්නේ නැහැ කියලා. ඔව් ඔව් මාත්‍යෝ. ඒ කියන්නේ මේ මහත්තයෝ. මේ අපේ මෙයාගේ වැඩ හොඳයි. මම සෞද්‍යලි විවරයක් ගන්න මෙයාගෙන්. ඒකයිනේ. එතකොට මාත් මෙතන අනිත් අය අසාධාරණයක් වෙන්නේ නැද්ද? ඔයාගෙන් හැමෝම මේ වැඩ කරන්නේ ඉද්දි. එහෙම. ඔව් මෙහෙමනේ. මෙහෙම ගලුවත් නෑ. මමනේ මේකේ නෑ මමනේ මේක ඕනර් මහත්තයෝ හරියට බැලුවොත් ඉතින් මාත් මමෙන් ගාවට අරගොල්ලන්ට ආව මම අරගොල්ලන්ට වැඩ පුරුදු කරලා ඒගොල්ලන්ට මං ඉන්න එකෙන් ගාණක් දෙනවා ඉතින්. මිස්ටර් මගේ වෙහිකලේ තාම නේ. හරි හදමු. අපිට මිනිස්සු වැඩි ඉද්දි. ආදී මෙව කරන්නේ නැහැ. මේ එහෙම තමයි මහත්තයෝ වැඩි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි වැඩ කරොත් සල්ලි අපිට උ. ආ ඒතර මාත් දැන් කාටයි ඉන්න ඕන නම් මේ කාටයි මේ ජොබ් එකේ ඉන්න ඕන නම් කෙනෙක් මාත්‍යාවෙ හම්බෙන්න ඕනේ මුලින්ම. අන්න හරියට. කවුරුහට එහෙම හම්බෙන්න මාත්‍යාවට මේ මගේ කාර්යකර්තව දෙන්න පුළුවන්. මම මාත්‍ය අපි මේ කාලේ කොට හදේ ඉති බලන මාත්‍ය දැන් මේ කට්ටිය මෙතන කියවනවා මේ ලැම්බඩ් ඉස්සල්ලාම ඔය කොමෙන්ට් එක අදාළ නැහැ ලැම්බ එක නෑ නෑ කොමෙන්ට් එක මාත්‍යගේ වැඩත් පාඩියකට මාත්‍ය වැඩ කරන්නේ ඔය මේ හරි බූප්ස් මල්ලි අපිට පොඩ්ඩක් පේනවා මාත්‍ය අපි වැඩි ලක්ෂර වීකල් යන්නේ මාත්‍ය ජනතන්ත්‍රවාදී ජනරදයකට තේ හරි අපි දාලා තියෙන්නේ මේ වගේවා මේ ඔයාලට ඔයාලට හදලා තමයි ඔයාලගේ ඔයාලට මේවා දාලා දීලා තියෙන්නේ හරි දරජි ඔයාලා හරි ප්‍රජාතන්ත්‍රවාදී රජයකට තේ වැඩ කරනවා නම් මේක හදලා දෙන්න හරි මේ මාත්‍ය ඒක නෙමෙයි මේ අර කොමට් එකේ අයිතිකාරය ගේපින්න මං කියන්නේ හරිද කොමට් එක ඇතයි ඒ අප්පටයි ගෑනා මේ කොමගේ ලැම් මේ මම නිකන් කියන්නේ කො ලැම් ලැම් එකක් නේ මෙතන අපි මේක හදමු බට ආදරේ ඉතින් මේ සිටියේ ඔකන ප්‍රේමති බොයිස් ඉතින් එන චිල්ලයක් ගන්න උදා ඇවිල්ලා මේ සිටියේ එකේ නේද ආදරේ ඉතින් ඉන්න ප්ලේස්ටත් පට්ටා මේ මගේ නිෂ්පක්ෂව හදා ගන්න පුළුවන්ද මගේ මහත්තු අද යනවා අරකාස්සේ හැමදේම ඉන්න. ඉන්නස්සක පොඩ්ඩක් හදා ගන්න පුළුවන්ද? මේක මහත්තු මොකද කරන්න ඕනේ? මහත්තු ඔබ ෆුල් අප් එකක් දාලා මේ අර මේ රින් කලර් චේන්ජ් කරන්න. රින් කලර් චේන්ජ් කරන්න කලර් චේන්ජ් කරන්න බෑ මහත්තු මම හිතන්නේ මේ ඉති බලු try අද්ද. හරි බොයිස් අය බලමු මේ වාහනේ හැදෙන විදිය විස්තරය උඩ බලමු අපි. බලලා අපි බලමු කොහමද මම මේ වීඩියෝ එක සෑහෙන දික්ක ඒ නිසා මම මේක පාර්ට්ස් දෙකකට වගේ වීඩියෝ මම ගේන්නම් ඉතින් මේක එක පාර්ට් එක නෝ මහත්තු ඕ කියන්න මහත්තු ආදි මහත්තු මහත්තු මේ මෙතන තමයි ඉතින් අපේ බූප්ස් මල්ලි වැඩේ කරගෙන යන්නේ තියෙන ඕ ඒක තමයි මහත්තු මම මේ පොඩ්ඩක් බලාගෙන ඉන්නේ ඔය දැන් මම කිව්වා ඒ දවස්වල මම ජොයිස්ටික් එක ලයින් කරන එක කැත විදිහට පේනවා කියලා කියන්නේ නේ නංගි ඔයාගේ බූප්ස් අර වගේද ඈ මේ මොකක්ද ඈ ඕමිනා වාට චෙක් කරන්න පොඩ්ඩේ අඩෝ අඩෝ අම්මා ආ දිදී මේක වාහනේ හරි ආය යන්නන්න ජනෙලෙන් බයි යන්නන්න අම්මෝ රොත්ත පිටින් එන බූප්ස් බලන්න මහත්තයෝ වාහනේ හරි මහත්තයෝ හරි මහත්තයෝ ඔළුවේ යත ගන්න මේ පොඩ මේ රෙපෑ කිට් එකකුත් ගන්න ඕනවා ලැම්බෝ 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 අර මහත්තයෝ අත කනේ ගහන් ඉන්නේ මට ප්‍රශ්නයක් ඒක අර ගෑනික මේ රෙපෑරයක් ගන්න කියවිල්ල මයි කන කියා මහත්තයෝ ඒක තමයි මම හා ගෑනි යහපත් මේක නෙමෙයි මහත්තයම කියන්න මට කොමෙන්ට් එකක් ඇතයි නේද ලැම්බෙකටද මේ ඔහොම ඉන්න මල්ලියේ මල්ලි තනිය ගන්න අර කතා බලන්න මහත්තයෝ වාහනේ දාන්න
හරි අපි හදමු ලැම්බු එක. මෙහෙමයි මහත්තු ලැම්බු හදන්න මහත්තු 50000ක් ඕනේ. මොකද අපි අයියෝ 50000. ඔය ගන්නොන්ටත් ඒක උලක් නෑ. ඔයා දැන් 50000 මම 50000 එකක් දෙන්න මොකද. දාන්න මහත්තු මට මහත්තු මහත්තු වගේ කට්ටිය තමයි මහත්තු සුවම ගොරි මහත්තු. හරි 50000 එකයි නේ මම මුලින්ම එකක් දීලා ඉන්නම් මම. පොඩි මොකද නම මහත්තු. මම වෙන පේමන්ට් මෙතෙන් දැම්ම කියන්නේ. අයියෝ හැම වෙනම අතන එළියේ. හරි. අන්න මහත්තු නෝන බීම. මට අදාළ නැහැ මාත්තු. ඔය මයි කරුත් නෙමෙයි. ආයි කන්න අපි මං නඳුරන්නේ නැන්නේ. එහෙනම් අපි ගන්න මාත්තු අවුලක්. නංගි. මහත්තු පස් පාරක් ගහලා තියන්නේ. මං නම් දන්නේ නැති නේ. අද 6 වෙනිදේ මම බලා ගන්න මාත්තු. 8යි ගැහුවේ මං. ඉල්ල මේ. ආ එහෙනම් ඇති මාත්තු මොයකට වගේ දැන් මේක. 8ක් ගැහුවද මේ මාත්තු. අත නෙමෙයි කකුල දාන්න ඉඳ තියනවාද? අපි බලමු ඊළඟ එක. Oh, we know it.